අතීතයේ අපිට ගමන් බිමන් යන්න අද වගේ වාහන තිබුණේ නැහැ. දුරබැහැර ප්‍රදේශවලටත් ගමන් බිමන් යන්න උනේ පයින්. එහෙම නැත්නම් කරත්ත වලින්. මේ විදිහට යනකොට දැනෙන මහන්සිය නිවා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන පැරණි කල්පනා කළා. ඒ විදිහට තමයි පැරණි ගම්මානවල අම්බලම් ඉදිකෙරුණේ. මේ අම්බලම් මැටි අම්බලම් හා සිටු අම්බලම් විදිහට කොටස් දෙකකට බෙදුණා. මේවායේ විශාලත්වය, අලංකාරය, වටිනාකම අනුව ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ වත්පෝසත්කම් පවා තීරණය වුණා. ඒ වගේම මේ අම්බලම් මෝස්තර කැටයම් වලින් අලංකාර කරන්න ඔවුන් පියවර ගත්තා. ඒ කාලේ අම්බලම් ඉදිකිරීමට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබූ බව සඳහන් වෙනවා. අම්බලම් ඉදිකිරීමේදී භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇති වෙන විදිහට ලිඳක් ළඟ, ඇලක් ළඟ, කුඹුරක් ළඟ අම්බලම් ඉදිකලා. ඒ වගේම ගමේ සිදුවන පොදු කටයුතුවලදී සංවාද පවත්වන්න, නඩුහඹ විසඳන්න, වෙනත් රැස්වීම් පවත්වන්නත් අම්බලම් භාවිත කළා. අපේ සිංහල සාහිත්‍යයේන සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය වගේ සංදේශ කාව්‍යවල අම්බලම් ගැන තොරතුරු සඳහන් වෙනවා. අපේ රටේ දැනට පවතින අම්බලම් රාශියක් තියෙනවා. ඇම්බැක්කේ අම්බලම, ගිරුවා අම්බලම, කන්දේවෙල අම්බලම, කඩුගන්නාව අම්බලම, පොට්ටේ ගල් අම්බලම, ගොඩමුන්න අම්බලම, ඒ අතරින් කිහිපයක්. ගිරුවා අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපරණිම අම්බලමක්. මේ අම්බලම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ ඉදිකොට තිබෙනවා. දෙවන පරාක්‍රමබාහු රජුගේ බිසව වුණු සුනේත්‍රා දේවිය විසින් අලුත්නුවරට පැමිණෙන බැතිමතුන්ට සහ මග ගමන් කරන්නන්ගේ පහසුව සැලසීමට මේ අම්බලම ඉදිකර තිබෙනවා. ඉතින් පොඩිත්තනේ, ගමනාගමනය සඳහා වාහන භාවිත කිරීම, අම්බලම්වල ගත කරන පිරිස අඩුවීම වගේ හේතු නිසා අද වෙන විට අම්බලම් අපේ සමාජයෙන් ගිලිහී යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපේ පැරැන්නන්ගේ උත්සාහය පෙන්වන මේ අපූරු නිර්මාණ අප විසින් රැකගත යුතු වෙනවා. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.